ශ්‍රී ලංකා බංගලි දෙවන ටෙස්ට් තරගයේ අවසාන දිනයේ අද ඉතින් තරගයේ මුලින්ම ක්‍රීඩා කළ බංගලි කණ්ඩායම ලබාගත්තේ ලකුණු 365ක් පමණයි. ඒ අනුව ලකුණු 360ක් කඹාගේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 506ක් රැස් කරගත්තේ බංගලි කණ්ඩායමට ලකුණු 141 ඉලක්කයක් ලබා දෙමින්. ඒ අනුව ලකුණු 141ක් කඹාගේ බංගලි කණ්ඩායම ලබාගත්තේ ලකුණු 169ක් පමණයි. ඉතින් මේදී සුපිරිම පන්දියව නිරතු අසිත ප්‍රනාන්දු ලකුණු 51කට කඩළු 6ක් විදෙහෙලීමට සමත් වුණේ බංගලි කණ්ඩායමන් තසරණ කරමින්. ඉතින් ඒ අනුව මේ තරගයේ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 28ක් ලබා ගැනීමට අවශ්‍ය වුණා. ඉතින් ඒ ලකුණු 28 ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියකට බිංදුවක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණේ ලෝක ටෙස්ට් සූරතවලේ ප්‍රසාද ලකුණු සටහනේ 4 වන ස්ථානයට පත් වෙමුණුයි. ඒ අනුව මේ තරගයේදී වාර්තාතප් මින් කඩළු 10ක් විදෙලු අසිත ප්‍රනාන්දු තරගයේ වීරයා බවට පත් වෙනකොට තරගාවලියේ පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායම කුදුනා රටිව ඇන්ජලෝ මැතිව්ස් තරගාවලියේ වීරයා බවට පත් වුණා. ඉතින් මේ තරගාවලිය ඇත්තටම ශ්‍රී ලංකා ප්‍රේක්ෂක අපට විශාල ජයග්‍රහණයක්. කෙසේ හෝ තරගයෙන් පසු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න කියපු කතාවක් ගැන හැමෝගෙම කතාබහට ලක් වෙනවා. ඒ මෙන්න මෙහෙම. අවසානයේ මේ ජයග්‍රහණය සඳහා සියලු ශ්‍රී ලාංකිකයන් එකතු කර ගන්න කැමති. අපි අසීරුවව දෙකට මුහුණ දෙමින් සිටිනවා. මේ ජයග්‍රහණය ඔවුන්ගේ මුහුණට යම් සතුටක් රැගෙන එවි. ක්‍රිකට් ගැන අලුත්තරතුරු බලා ගන්න ක්‍රිකට් පිස්සා අපිව subscribe කරන්න. ක්‍රිකට් ගැන අලුත්තරතුරක් අරගෙන ඔයාව හම්බෙන්න ක්‍රිකට් පිස්සා එනවා ඉක්මනින්.